අපි කවුරුත් උත්සාහ කරන්නේ විෂකුරු සර්පයන්ගෙන් ඈත් වෙලා ඉන්න. ඒත් අවාසනාවකට හෝ ඔබට විෂකුරු සර්පේකු දෂ්ට කරොත් එතෙන් පටන් ගෙවෙන සෑම තත්පරයක්ම ඔබේ ජීවිතයේ තීරණාත්මක තත්පරයක්. සර්ප විෂ ශරීරගත වුණාම ඔබේ සිරුරට මොකද වෙන්නේ? ඒ වගේම විෂ නසන්න දෙන ප්‍රතිවිෂ සර්ප විෂින්ම හදන හැටි ගැනත් අද වැඩසටහනින් සටහන් තියෙනවා. ලෝකේ විෂකුරු සර්ප විශේෂ 600ක් විතර ඉන්නවා. ඒ අතරින් කින් කෝබ්‍රා වගේම වෙස්ටර්න් ටයිපන් කියන්නේ විෂ අධිකම සර්පයන් දෙදෙනෙක්. සර්ප විෂ ශරීරගත වීමෙන් මිනිසෙකුගේ ජීවිතයට හානි වෙන්න පුළුවන් ආකාර කීපයක්ම තියෙනවා. සමහරක් සර්ප විෂ ශරීරයේ රුධිරය කැටි ගැසීමට හේතු වෙනවා. ඒ වගේම රතු රුධිරාණු විනාශ කරනවා. මේ නිසාම සිරුරේ හදවත වැනි ප්‍රධාන අවයව වලට කෙලින්ම හානි සිදු වෙනවා. තවත් සමහරක් සර්පයන්ගේ විෂ ශරීරයේ ස්නායු පද්ධතියට තදින්ම හානි කරනවා. මේවා නියුරෝටොක්සින් කියලායි හඳුන්වන්නේ. ශරීරයේ මාංශ පේශි එකවරම පණ නැතිවීම මේ වගේ විෂ ශරීරගත වීම නිසා දකින්න පුළුවන් තත්ත්වයක්. සර්ප විෂ නසන්නට ලබා දෙන ප්‍රතිවිෂ එහෙමත් නැත්නම් ඇන්ටිවෙනම් නිපදවීම ආරම්භ වෙන්නේ විෂගෝර සර්පයන්ගේම විෂදල මිරිකා විෂ ලබා ගැනීමෙන්. මේ වැඩේ බොහොම අනතුරුදායක වැඩක්. ඒ නිසාම එක්ස්පර්ට්ස්ලා විතරමයි මේ කාර්ය කරන්නේ. විෂයේ අති ප්‍රවීණයන් නම් කියන්නේ වෙස්ටර්න් ටයිපන් වගේ සර්පයෙකුගේ විෂදල වලින් ගන්න මිලිලීටර් 10ක් වගේ විෂ ප්‍රමාණයක් වැඩුණු පිරිමි 50ක් පමණ මරා දමන්න තරම් ප්‍රබලයි කියලා. මේ විදිහට ලබා ගන්න සර්ප විෂ පළමුව සෙල්සියස් ඍණ 50ක තරම් පහළ උෂ්ණත්වයක අඩු පීඩනයක් යටතේ පැය 48ක් විතර ශීත කරලා වියලා ගන්නවා. ඊළඟට කෙරෙන කාර්ය තරමක් අමුතුයි. මේ විදිහට වියලා සකස් කරගත්ත සර්ප විෂ වලින් ඉතාම සුළු ප්‍රමාණයක් නිරෝගී අශ්වයන්ට එන්නත් කරනවා. එන්නත් කරන විෂ ප්‍රමාණය ඉතා කුඩා නිසාම එමගින් අශ්වයන්ට හානියක් සිදු වෙන්නේ නැහැ. මේ ප්‍රතිවිෂ නිපදවීමට අශ්වයන්ම යොදා ගැනීමට ප්‍රධානම හේතුවක් තමයි අශ්වයන් සතු විශාල රුධිර පරිමාව වගේම ඉහළ දරා ගැනීමේ හැකියාව. අශ්වයන්ගේ සිරුරු තුළට සර්ප විෂ ඇතුළු වීමත් සමගම උන්ගේ සිරුරු තුළ එයට අදාළ ප්‍රතිදේහ නිපදවීම ආරම්භ වෙනවා. යම් කාලයක් අශ්වයන්ගේ සිරුරු තුළ සර්ප විෂට අදාළ ප්‍රතිදේහ නිපදුනාට පසුව අශ්වයන්ගේ ගෙල ප්‍රදේශයෙන් ලීටර 6ක් පමණ රුධිරය ලබා ගන්නවා. මේ විදිහට ලබා ගන්න රුධිරය සර්ප විෂට අදාළ ප්‍රතිදේහ අඩංගු වෙනවා. ඊළඟට මෙම රුධිරයේ ප්ලාස්මාව වෙන් කරලා අරගෙන එයින් මිනිසුන්ට සුදුසු සර්ප ප්‍රතිවිෂ නිෂ්පාදනය කරනවා. මේ විදිහට එක් එක් උග්‍ර සර්ප විෂ සඳහා අදාළ ප්‍රතිවිෂ නිපදවීම සිදු කරනවා. ඉතින් මේ ප්‍රතිවිෂ වසරකට ලෝකයේ පුරා ලක්ෂයකට අධික ජීවිත ප්‍රමාණයක් සුරකින්නවා කියලයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ.